තියෙන මූල්‍ය අරමුදයටත් මේ රට දැන් ලක් වෙලා තියෙන අරමුදේ සම්බන්ධයෙන් නැවතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න ඕන මේ මූල්‍ය අරමුදෙන් ණය ගන්න නම් නැත්නම් විදේශ රටවලින් ණය දෙන්නේ නැහැ කියලා මතයක් යනවා. ඔබතුමා හිතන්නේ ඔහුට මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට පුළුවන් වේද මේ අරාජිදලා තියෙන රට ගොඩ ගන්න? විදේශ රටවල වල තීරණය කරන්නත් බෑ, මත ගොඩ නගන්නත් බෑ. මේ රටේ අගමැති වෙන්න ඕනේ කවුද කියලා? රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනතා ප්‍රතික්ෂේපක රූමිනේ. දොරයා කොහමද අගමැති වෙන්නේ? ජනතාවගේ අවශ්‍යතාව යනුවනේ සිද්ධ වෙන්න ඕනේ. ජනතා පරමාධිපත්‍යය කියලා එකක් තියෙනවානේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොම වුණත් අසාර්ථක නායකයෙක්. දැන් මේ හැමදාම මේ කොමිෂන් තමයි තියෙන්නේ. දැන් ඔබතුමා කියනවා ඔබතුමා කියන්නේ 2015 යහපාලන ආණ්ඩුව ගෙනල්ලා කොමිෂන් ගෙනල්ලා දේශපාලන පරිගණකයෙන් සිද්ධ කළා කියලා. මං කිව්වේ නැහැ. ඒක කොමිෂන් වැඩක් නැහැ. කොමිෂන් සාර්ථක වුණ නැහැ කියලා මං කිව්වේ. මෙමයි ඒ නඩු දැමීම කරේ කොමිසන් වලින් නෙවෙයිනේ. ඔය එකෙක් කියන නඩු දාලා තිබුණා අපරාධ විමර්ශ දෙපාර්තමේන්තුව කරපු පරීක්ෂණ අනුව ඒගොල්ලොයි නීතිපති දෙපාර්තමේන්තුවයි. එතකොට ඒ නඩු දාන්න කියලා ඒ කට්ටියට කිසිම කොමිසමකින් ඒක නිර්දනය එහෙම මේ නිර්දේශ කළා තිබුණ නැහැ. ඔය දූෂණ විරෝධී කමිටුව කියන එක උනත් කාගේවත් නම් සඳහන් කළා ඒගොල්ලොන්ට විරුද්ධව නඩු දාන්න කියලා කොහෙවත් මං හිතන්නේ. ඒව නිර්දේශයක් තිබ්බ කියලා අපට ආරංචියක් තිබුණ නැහැ. දැන් තියෙනවා කොමිෂන්. දැන් දාලා තියෙනවා කොමිෂන්. ගෑස් ඔක්ක කොමිෂන් වෙනවා. කමිටුවක්. කමිටු දාලා තියෙනවා. මේ හැම එකටම දාලා තියෙනවා දැන්. දැන් ඔබතුමා කියන්නේ මේව වැඩක් නැති වෙයි කියලා අවසානයේ. ඔය තින් ගෑස් පුපුරනවා නම් ගෑස් ලිප් පුපුරනවා නම් සිලින්ඩර් පුපුරනවා නම් මිනිස්සු මැරෙනවා නම් ඒවට මේ රටේ පොලිසියක් තියෙනවා. දැන් ওই මැරිච්ච මිනිස්සු ගැන හැමතැනම වාර්තා වෙලා තියෙනවානේ. පොලිසිය පරීක්ෂණ තියලා ඒ පරීක්ෂණ වලින් පුළුවන් ඕනනම් ගෑස් සමාගමේ සභාපති ඉරේ දාන්න. එතන වරදක් වෙලා තියෙනවා නම් කමිටු වැඩක් නැහැ නේ ඒවට. නමුත් දැන් පොලිසියනට එහෙම මේ දෙන්න බෑ මේ එහෙම අපරාධ සිද්ධ වෙලා නැහැ කියලා අපි දැක්කා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කියලා කියනවා. කවුරු හරි වා කියන්න ඕනේ. ජීවිතයක් නැති වුණා නම් ඒකට කවුරු හරි වා කියන්න ඕනේ. එතකොට ඒ ජීවිතයක් නැති වුණාම වංකරි හේතුවෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම ජීවිතයක් නැති වුණාම පොලිසිය බැහැලා සොයාගන්නේ. වරද කාගේද කියලා එත්නම් පාරි මිනිහෙක් මැරලා හිටියොත් සොයාගන්නේ. එවනම් ඒක අනිවාර්යෙන් මේ රටේ තියෙන නීතියේ ක්‍රියාත්මක වීමේ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමයට අදාළ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එක් කරන්න ඕනේ. දැන් මන්ත්‍රීතුමා මේ උසාවි නියෝගයකින් පවා දැන් මේක ඔප් වෙලා තියෙන ඒගොල්ලෝ සංගතිය වෙනස් කරා කියලා. එහෙමනම් ඇයි බැරි මේ වෙනකොට ඒ සමාගම් වලට විරුද්ධව මේ ක්‍රියාමාර්ගයක් අනිවාර්යෙන් ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ රජය නොකරොත් අපේ රජයක් කාම අපි කරනවා. ගෑස් සංවිධි වෙනස් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යෙන් අපි ක්‍රියාත්මක කරනවා නීතිය. ඔව්. දැන් ඒකම මේ නෝඩ දැන් අපි දකිනවා මේ කොහොමද ගැටලුව. ඒකම දැන් ඒ සම්බන්ධයෙන් දැන් අමාත්‍යංශ ලේකම්වරය මාරු කරනවා. දැන් අමාත්‍යංශ ලේකම්වරය මාරු කරන මේ පස්සේ ඉස්සරහට ප්‍රොග්‍රෑම් එකේ හිටවන්න. එහේ ප්‍රශ්නේ විසඳන්න නම් අපේ මතය අපි හැමතැනම ප්‍රකාශ කරා, පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා, මහජන නියෝජිත හැටියට නැවත රසායනික පොහොර දෙන්න ඕනේ. පොහොර නොදුන්නොත් අපි විශේෂඥයෙක් සාකච්ඡා පැවැත්තුවා. ඒ ක්ෂේත්‍රයේ ඉන්න මහාචාර්යවරු, විශ්වවිද්‍යාලයේ ඉන්න විශේෂඥයෝ ඒ ඔක්කොම පවසනා රසායනික පොහොර දිය යුතුයි කියලා. ඒක නොදුන්නොත් අනිවාර්යෙන් ගොවිතැන පාළු වෙනවා. ඉතින් වැරදි දේශපාලන තීරණ ගත්තම ඒවට නඩු දාන්න බෑ. නමුත් ඒ තීරණ ගන්න කට්ටිය ඉතින් ජනතාවට උත්තර දෙන්න ඕනේ. ජනතාව තමයි එතෙන්දි තීරකයා. අනිවාර්යෙන් දැන් තමයි අවිල්ලන්නේ තියෙන්නේ. තුන් ඔබතුමා තුන් වෙලා කනවා මේ දැස්සල. ඒකට උත්තරයක් නැහැ ගානවා. සාගතයක් දැන් තමයි තියෙනවා මේ රටේ. කැම්බීම ගන්න බැරි තත්ත්වයක් තියෙනවානේ. දැන් ඒකම මේ වෙනකොට දැන් අපි දකිනවා මේ දේවතාවක් මේ දේශපාලන පක්ෂ මෙම අපි සන්ධානගත වීමේ වරදක් නැහැ. විපක්ෂයේ ඉන්න බලවේගත් එක්ක අපට සන්ධානගත වෙන්න පුළුවන්. නමුත් මේ රට යහපාලන රජයේ තියෙනකොට මේ රට විනාශ කරන්න මූලික වෙච්ච කට්ටියත් එක්ක අපි ලෑස්ති නැහැ එක ගමනක් යන්න. අපට ඒ වගේ ඇත්තෙක් වේදිකාවල් නගින ලැජ්ජයි.
ඒක අඳ සම්දානගත වෙනකොට අපිට බලන්න වෙනවා කවුරු එක්කද අපිට වැඩක් කරන්න පුළුවන් දේශපාලනය කරන්න පුළුවන් ඒව නොකලියුත් ඒ කවුරු එක්කද කියලා අපිට බලන්න වෙනවා.